ආගම් පුරපුවත් මාගම සිදුවන සියලු සිදුවීම් එසනින් දැනගැනීම සඳහා අපව සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ඔබන්න. ඔබට සුබ දවසක්. හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ගල්වැව ග්‍රාම නිලධාරී වසමට අයත් ඓතිහාසික ගල්වැව පුරාණ විහාරස්ථානයේ සංඝවාසයට හා ප්‍රදේශයේ නිවාස කීපයකට පසුගිය 12 වෙනිදා රාත්‍රී වනාලින් පහර දීමෙන් විහාරස්ථානයට හා නිවාස කීපයකට දැඩි අලාභහානි සිදු කර තිබෙන බව වාර්තා වී තිබෙනවා. පසුගිය මාස කීපයක සිට වැඩි වී ඇති වනාලි උද්‍ර හේතුවෙන් ප්‍රදේශීය ජනතාවට හා ගොවිතැන් සඳහා දැඩි අලාභහානි සිදුවන බවයි ගල්වැව විහාරස්ථානයේ විහාරාධිපති ගල්වැව උපරත්න හිමි ප්‍රකාශ කර සිටියේ. මම දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ හම්බන්තොට වරාය පොලිස් වසමේ ඓතිහාසික ගල්වැව පුරාණ රජමහා විහාරස්ථානයේ ලොකු හාමුදුරුවෝ මම පූජ්‍ය ගල්වැව උපරතන තිස්ස ස්වාමීන් වහන්සේ. ඉතින් මේ මොහොත වෙන විට ඓතිහාසික ගල්වැව පුරාණ රාජමහා විහාරස්ථානයට මේ ඔබට දිස් වෙන්නේ කාරුණික පින්වතුනේ, මේ මිරිජ්ජවිල සිට සූර්යාව දක්වා මේ දවස්වල වනාලි ප්‍රහාර බොහෝසේ මේ ගොවිතැන්පත් කටයුතු වලට, ඒ වගේම අපේ ගම්වාසීන්ට සූර්යාව සිට මිරිජ්ජවිලට යනකම් මේ සියලුම ගම්වල බොහෝම කරදරයක් වෙලා තියෙනවා මේ වනාලි ගම් වැදිලා. ඊයේ රාත්‍රියේදී ඓතිහාසික ගල්වැව පුරාණ රාජමහා විහාරස්ථානය වන අපේ පන්සලට මේ විහාරස්ථානයටත් වනාලි පැමිණිලා මේ ප්‍රහාරයක් සිද්ධ කරලා තියෙනවා. පැරණි සංඝාවාසයේ මේ පිටිපස්සේ කොටස සම්පූර්ණ විනාශයට පත් කරන්නට සිද්ධ වෙලා තියෙනවා. මේ මොහොත වෙන විට සංඝාවාසයේ පුංචි හාමුදුරුවන් වහන්සේලා සහ ගිහි පින්වත් දායක මහත්මයෙක් සිටියා. බොහෝම අමාරුවෙන් තමයි ඒ වනාලියගෙන් ස්වාමින් වහන්සේලා සහ ඒ දායක මහත්තයාත් ජීවිතය බේරගත්තේ. ඉතින් අපි මේ මොහොතේ කාරුණිකව දැනුම් දෙනවා හම්බන්තොට ප්‍රාදේශීය ලේකම්තුමියට සහ එවාගෙම හම්බන්තොට වරාය පොලිස් වසමේ ඒ වරාය පොලිසියේ අපේ OIC මහත්තයාට සහ දිසාපතිතුමාට, එවාගෙම හම්බන්තොට අඩවි වනජීවී කාර්යාලයේ ඒ ප්‍රධාන අනදිල නිලධාරීතුමන්ට සහ මේ මොහොත වෙනකොට රට පාලනය කරන අපේ පාලක පක්ෂයේ සියලු දෙනාට මේ මොහොත වෙනකොට කාරුණික පින්වතුනේ, මේ විහාරස්ථානයට සිද්ධ වුණු අනතුරට වැඩිය මේ දවස්වල බොහෝම පින්වත් මේ ගොවි මහතුන්ගේ ගොවිතැන්පත් කටයුතු මහා පරිමාණයෙන් විනාශ කරනවා, ඒ වගේම මහා පරිමාණයෙන් මේ ගම්වලට වැදිලා මේ නිවෙස් කඩලා මහා පරිමාණ හානි සිද්ධ කරනවා. ඒ හින්දා අපි බොහොම කරුණාවෙන් යුතුව ගෞරවයෙන් යුතුව පාලක පක්ෂය මේ මොහොතේ මේ රට පාලනය කරන අපේ ඇත්තන්ගෙන් ඉල්ලා හිටිනවා මිරිජ්ජවිල සිට සූර්යාව දක්වා මේ වනාලින්ගෙන් තියෙන මං හිතන විදිහට වනාලි 200ක් මේ මොහොත වෙනකොට ගම් වැදිලා කොහෙ ඉඳපු වලිද දන්නේ නැහැ කාරුණික පින්වතුනේ. අවුරුදු එකහමාරක දෙකක විතර කාලයක ඉඳන් මේ මහා වනාලි ගොල්ලක් ඇවිල්ලා මේ විදිහට මහා වනාලි සංහාරයක් සිද්ධ වෙනවා නම් දෙරණ නාලිකාවට අපි ස්තුතිවන්ත වෙනවා. මේ මොහොත වෙනකොට මේ පින්බර උදෑසනින් මේ පිළිබඳව ආරංචිය කනවැකුණු ගමන් ඇවිල්ලා මේ පිළිබඳව මේ විස්තර ලබා ගැනීම සම්බන්ධව නම් නැවත නැවතත් මං කාරුණිකව ඉල්ලා සිටින්නේ, විශේෂයෙන්ම හම්බන්තොට අඩවි වනජීවී කාර්යාලයේ ගරු අනදෙන නිලධාරීතුමනි, ඔබලාට මතක ඇති ඔය 2012 13 14 වර්ෂයේ අපේ පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීතුමා බොහොම සාර්ථක අලිමෙහෙයුමක් කරලා ගම්වාසීන් නේකරාසී කරගෙන වනජීවී නිලධාරීන් දින ගණනක් එකතු වෙලා මේ වනාලි එක්කෝ මේ බුන්දල අභය භූමියට නැත්නම් උඩවලව වනජීවි ඒ වන අභය භූමියට, එහෙම නැත්නම් මේ ලුණුගම් වෙහෙර අභය භූමියට කියන අපි දන්නවා අලි එලවන්න පුළුවන් තැනුත් දන්නවා, අලි එලවන්න පුළුවන් විදියක් දන්නවා. හැබැයි මේ මොහොත වෙනකොට වනජීවි නිලධාරීතුමල්ලගෙන් වෙන්නේ සම්පූර්ණ බොරුවක්. ගම්වාසීන් කෝල් කරාම ඇවිල්ලා එතෙන්ට ඇවිල්ලා වෙඩිල්ලක් ගහලා ඒ අත්තෝ යන්න යනවා, ඊට පස්සේ ගමේ තව තැනකට යනවා ඒ අලි. එහෙනම් එහෙම අලි එලවන එක හරියන්නේ නැහැ කාරුණික පින්වත්. අපි වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට මතක් කරනවා, ඒ වගේම අගමැතිතුමාට මතක් කරනවා, පාලක පක්ෂ සියලු දෙනාට මේ සිහිපත් කරනවා, මතක් කරනවා මේ මිරිජ්ජවිල සිට සූර්යාව දක්වා මේ පන්සලට වුණ විනාශයටත් වැඩිය මේ අහිංසක ගම්වාසී මිනිසුන්ට වෙන හානිය පිළිබඳව, වනාලි පිළිබඳව මේ සිද්ධ වෙන හානිය පිළිබඳව ඔයා බලලා කාරුණික ස්ථීර විසඳුමක් ලබා ගන්න හැටියට ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. පෙරේද රාත්‍රි මහාර ගමට වැදිලා තිබුණා. එහෙන් එළවල ඊට පස්සේදී ආවා, ඇවිල්ලා මේ හරියට අලිවෙඩි ගැහුවා. අලිවෙඩි ගැහුවට යන්නේ නැහැ, ගෙවල් වලටම තමයි යන්නේ. දැන් ඊර පන්සල විනාශ කරලා තියෙනවා. පන්සල විනාශ කරලා පන්සලෙන් අලිවෙඩි ගහනකොට ගිහිල්ලා අර ගෙදරක ඒ ගෙදරත් ගේ කඩලා වී බඳු ටික කාලේ මිනිස්සුගේ තනි මිනිස්සු ඉන්නේ.
වගාවට සම්පූර්ණ හානි තමයි එන්නේ. වනජීවියකට කෝල් කරාම ඊරා කෝල් කරලා තියෙනවා. කෝල් කරාට පස්සේදී වාහන නැහැයි කිව්වා මේ අපිට එන්න. හැමදාම ওই කතාව තමයි ගොඩක් දුරට වනජීවියකින් අපිට කියන්නේ. ඉතින් කෝල් කරාම අලිවැඩි දීලා දෙනවා. අලිවැඩි 3යි දෙන්නේ. ඊට වැඩිය දෙන්නෙත් නැහැ මිනිස්සුන්ට. මොකද? කේක් වීර තුංග. මොකක්ද උනේ කියලා කියන්නේ? ඉස්සලාම මහත්තයෝ මේ පැත්තෙන් අලි දෙන්නෙක් ආවා. ඇවිල්ලා මෙතෙන්ට ඇවිල්ලා මේ කෑල්ල තමයි කෑවේ ඉස්සර වෙලාම. මේ අපේ පුතාගේ කෑල්ල. ඒක කාලා ඉවර වෙලා මේකට ඇවිල්ලා ටිකක් කාලා හිටම් අලි වෙඩි ගැහුවට පස්සේ මෙතනින් පිට වුණාර පාරට. පාරට පිට වෙලා මෙහෙම ගිහිල්ලා රවුමටම ගිහිල්ලා ආපහු ආවෙත් මේකටමයි. ඇවිල්ලා හිටන් මේ කේල් ගස් තමයි වැඩිපුරම කාලා ඉස්සර වෙලා පස්සේ ගියාවිල්ලා තමයි ගේ කැඩුවේ. මෙතනින් කැඩුවේ ඉස්සර වෙලා. ඊට පස්සේ තමයි දෙවනු තුන් වෙනුව තමයි මෙතනින් කැඩුවේ. ගේ ඇතුළ හිටිය දෙලාවේ හිටියේ නැහැ. මම ගියා මෙතනින් ගන්න. එනකොට මේ දැහැනි අලිත් එක්ක පොරහැල්ලන්න මේ මං ගියා පුතාලයි ගෙදර අර තියෙන්නේ. එහාට ගියා. ගියාට පස්සේ ඉතින් මේ එළවන්න බැලුව කට්ටිය ඇවිල්ලා හුඟක් කට්ටිය ආවා. එළවන්න බැලුවා මේ එළවන්න බැරි වුණා. උදේ 6 වෙනකම් මේ කෑවා. උදේ 6ට තමයි ගියේ.